ආයි බොන්ද වේ පුතේ. අකාබනික රසායන යටතේ S සහ P ගොනුල් රසායනය අධ්‍යයනය කිරීමේදී P ගොනුවේ රසායනිතාව වැදගත් වෙනවා. අපි අදින සලකා බලමු P ගොනුවේ රසායන පිළිබඳව. P ගොනුල් රසායනයේ 14 වන කාණ්ඩේ අයත් ප්‍රධාන මූලද්‍රව්‍යය තමයි කාබන්. කාබන් වලට බහුරූපී ආකාර පවතිනවා. මෙදුව කියන්නේ බලන්න කාබන් වලට පවතින ප්‍රධාන බහුරූපී ආකාර දෙක මිනිරන් හා දියමන්ති. ඒ බහුරූපී ආකාර දෙක අතරින් විද්‍යුතය සන්නායනය කරන බහුරූපී ආකාර මොකද්ද? මිනිරන්. මිනිරන් වලට විද්‍යුත සන්නායනය කිරීමේ ගුණය ලැබෙන්න හේතු වෙන්නේ ඒකේ පවතින විශේෂ බන්ධන ස්වභාවය. ඒ අනුව අපට මේකේ මුහුම්කරණ සලකා බලන්න සිද්ධ වෙනවා. ඒකට කියන්න පුළුවන් මිනිරන් වල පවතින මුහුම්කරණය SP2 මුහුම්කරණය. බොහොමයි. අපි මේ 14 වෙනි කාණ්ඩය ඇත්තම වැදගත් වෙන්නේ කාබන් පිළිබඳව. මීට අමතරව සිලිකන් වගේ මූලද්‍රව්‍යත් පවතිනවා. අපි අද බලමු 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳව. 15 වෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයන් වෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනී සහ බිස්මත්. මේ මූලද්‍රව්‍යවල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීම NS2NP3 ආකාරයේ වෙනවා. මේ නිසා මේගොල්ලන්ට සුවිශේෂී ගුණ ලැබෙන ඇත්තෙම. මේ අතරින් අපි ගත්තොත් මුලින්ම නයිට්‍රජන් වායුගෝලයේ ඉහළම ප්‍රතිශතයකින් නයිට්‍රජන් පවතිනවා. මේට හේතුලා තියෙන්නේ නයිට්‍රජන් වායුගෝලයේ පවතින N2 අණු ආකාරයට N2 අණු ආකාරයට පවතින නයිට්‍රජන් වල නයිට්‍රජන් පරමාණු දෙක අතර පවතිනවා ත්‍රිත්ව බන්ධනයක්. මේ බන්ධනය බිඳෙන්න අධික ශක්තියක් ඕනේ. මේ නිසා නයිට්‍රජන් අක්‍රියයි කියලා කියනවා. අපි නිෂ්ක්‍රියයි කියන්නේ අක්‍රියයි. ශක්තිය දීලා මෙයා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කරන්න පුළුවන්. උදාහරණයකට විදුලි කැටීමේදී ඔක්සිජන් එක නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරනවා. ඊගොඩ බලමු මේගොල්ලොන්ගේ ෆොස්ෆරස් පිළිබඳව කාණ්ඩයත්. ෆොස්ෆරස් වලට පවතින ඇත්තෙම බහුරූපී ආකාර. සුදු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස් සහ කළු ෆොස්ෆරස් කියලා ප්‍රධාන බහුරූපී ආකාර තුනක් මේ ෆොස්ෆරස් වලට පවතිනවා. ෆොස්ෆරස් වල බහුරූපී ආකාර අතරින් සුදු ෆොස්ෆරස් මේකෙන් බලා ගන්න පුළුවන් ඇත්තේ මේ ෆොස්ෆරස් වල බහුරූපී ආකාර සුදු ෆොස්ෆරස් ඉතා ප්‍රතික්‍රියාශීලී. වාතයේ ඍතව තිබුණොත් වාතයේ සංඝටක සමග මේ සුදු ෆොස්ෆරස් බොහොම පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. මේක නිසා සුදු ෆොස්ෆරස් සාමාන්‍ය විද්‍යාගාරයේ තියන්නේ ඔක්සිජන් රහිත ජලයතර ගිල්වල. දැන් විතර යුද කටයුතු වලදී රසායනික අවියක් ලෙස භාවිතා කරනවා. LDT ත්‍රස්තවාදීන් පවා අපේ හමුදාට ප්‍රහාර එල්ල කරනකොට සුදු ෆොස්ෆරස් භාවිත කරපු අවස්ථාවන් තියෙනවා. මේ අතරේ කළු ෆොස්ෆරස් අපි ගත්තොත් කළු ෆොස්ෆරස් ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉතා අඩුයි. ස්ථායීතාවෙන් ඉතා වැඩි. ඇත්තෙම කියනවා නම් සුදු ෆොස්ෆරස් වල බහු අවයවිකයක් කියලා කියන්න පුළුවන්. සුදු ෆොස්ෆරස් අණු එකට එකට ප්‍රතික්‍රියා කරලා හැදිච්ච බහු අවයවිකයක් කියලා කියන පුළුවන් අපේ කළු ෆොස්ෆරස්. සුදු ෆොස්ෆරස් පාදෙන් P4 අණු විදිහට ඒවා එකට එකට ප්‍රතික්‍රියා කරලා කළු ෆොස්ෆරස් සම හැදෙන්න පුළුවන්. මේකට හේතුව තමයි මේ ෆොස්ෆරස් වල සුවිශේෂී ගුණයක් තියෙනවා චක්‍රදාම ආචරණය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා කැටනේෂන් ඉෆෙක්ට් කියලා. අපි නයිට්‍රජන් පිළිබඳව සලකා බලමු. නයිට්‍රජන් වැඩි විස්තර. නයිට්‍රජන් වල ට තියෙනවා ඍණ 3 ඉඳලා ධන 5 දක්වා වන ඔක්සිකරණ අවස්ථාවන්. මොකද ඍණ 3 ඔක්සිකරණ අවස්ථාව පහසුවෙන් පවතින 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්ට. ඒකට හේතුව තමයි NS2NP3 ආකාරයේ ඉලෙක්ට්‍රෝන පිරීමක් පවතින නිසා. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගත්තාම ස්ථායි විඤ්ඤාසයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ උච්ච වායු විඤ්ඤාසය අත් කර ගන්න පුළුවන්. මේ නිසා මේගොල්ලන්ට ඍණ 3 ඔක්සිජන් අවස්ථාව පවතිනවා. මීට අමතරව ඍණ 3 ඔක්සිජන් අවස්ථාවක උදාහරණ ගත්තොත් ඇමෝනියා NH3, ලෝහ නයිට්‍රයිඩ්, ඒ වගේම ඇමෝනියම් ලවණ NH4Cl වගේම NH4SO4 ඇමෝනියම් සල්ෆේට් වගේම වලට පවතින්නේ නයිට්‍රජන් වලට ඍණ 3 ඔක්සිජන් අවස්ථාව. ඉතින් දෙකේ ඔක්සිජන් අවස්ථාව පවතිනවා හයිඩ්‍රසීන්. ඍණ 1 ඔක්සිජන් අවස්ථාව පවතිනවා
හයිඩ්‍රොක්සිල් ඇමයින් බිඳුව පවතින N2 මූලද්‍රව්‍ය අවස්ථාවේදී ධන ඔක්සිකරණ අවස්ථාන මතක තියාගන්න අපිට අපහසුයි. මොකද හේතුව ධන ඔක්සිකරණ අවස්ථා හැම එකකටම අදාළව පවතිනවා ඔක්සයිඩයක්. උදාහරණයක් වුවත් අපිට ඔක්සයිඩ් ලිව්වම හරි භාගෙදී ධනයක ඔක්සිකරණ අවස්ථාව පවතිනවා N2O නයිට්‍රස් ඔක්සයිඩ්. මේක උදාසීන ඔක්සයිඩයක්. ධන දෙකේ ඔක්සිකරණ අවස්ථාව පවතිනවා නයිට්‍රික් ඔක්සයිඩ් NO. ධන තුනේ ඔක්සිකරණ අවස්ථාව පවතිනවා N2O3 නයිට්‍රජන් ට්‍රයොක්සයිඩ් කියලා කියන සමහර පොත්වල මේකට තියෙනවා නයිට්‍රජන් සෙස්කි ඔක්සයිඩ්. හැබැයි ඉංග්‍රීසි පොත්වල තමයි මේකට නයිට්‍රජන් සෙස්කි ඔක්සයිඩ් කියලා තියෙන්නේ. බොහෝ සිංහල පොත්වල තියෙන්නේ නයිට්‍රජන් ට්‍රයොක්සයිඩ් කියලා. ඒ වගේම ධන තුනේ අවස්ථාව පවතිනවා නයිට්‍රයිට් අයනට, ඒ කියන්නේ NO2- අයනට. මේ අනුව ඔක්සි අම්ලයකට පවතිනවා, ඒ කියන්නේ HNO2 අම්ලයට පවතින්නේ ධන තුනේ ඔක්සිකරණ අවස්ථාව. ධන හතර පවතිනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. විශේෂත්වයක් තියෙනවා නයිට්‍රජන් වල ඔක්සයිඩ් අතරින් දුඹුරු පහයක් තියෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 වලට. ඒ වගේම ධන හතර ඔක්සිකරණ අවස්ථාව පවතිනවා නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් N2O4 වලට. ධන පහේ ඔක්සිකරණ අවස්ථාව පවතිනවා නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ් N2O5. නැවත ඔක්සි අම්ලයක් පවතිනවා, ඒ තමයි HNO3 අම්ලය. නැත්නම් නයිට්‍රේට් අයන තියෙන සෑම සංයෝගයකදීම නයිට්‍රජන් වල පවතින ධන පහ සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට් আদি ලෙස. අපිට ඊට පස්සේ මේ ආම්ලික ඔක්සයිඩ් නයිට්‍රජන් සාධන ආම්ලික ඔක්සයිඩ් සිදු කරන ප්‍රතික්‍රියාවන් ජලය සමග දැන් N2O3 නයිට්‍රජන් ට්‍රොක්සයිඩ් නැත්නම් නයිට්‍රජන් සෙස්කි ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HNO2 අම්ලය හදන්නේ. නයිට්‍රජන් ඩයොක්සයිඩ් අම්ල දෙකක් හදනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා. HNO2 HNO3. දැන් දුවල පුතාලට පේනවා N2O3 වලදී නයිට්‍රජන් වල පවතින්නේ ධන තුනේ ඔක්සිකරණ අවස්ථාව, HNO2 වලදී පවතින ධන තුනේ ඔක්සිකරණ අවස්ථාව. මේ ඔක්සිකරණ අංක පදනම් කරගෙන අපිට පුළුවන් මේකේ ඔක්සි අම්ලය හැදෙන ඔක්සි අම්ලය මතක තියාගන්න පහසුවෙන්. මොකද අනුරූප ඔක්සයිඩයට අනුරූප ඔක්සි අම්ලය තමයි හැදෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම. අපිට NO2 ගත්තාම ධන 4යි ධන 4 ඔක්සිකරණ අංකයක් පවතින ඔක්සි අම්ලයක් නැහැ. එතකොට එයා වෙන්නේ NO2 වලින් කොටසක් ඔක්සිකරණය වෙනවා. කවුරු බවට? HNO3 බවට. NO2 වලින් තව කොටසක් ඔක්සිහරණය වෙනවා HNO2 බවට. ඒ කියන්නේ NO2 ස්වයං ඔක්සිකරණයකට සහ ස්වයං ඔක්සිහරණයකට ලක් වෙලා තිනවා. අපි මේකට කියනවා ද්විධාකරණය. විභාගෙදී අහලා තියෙනවා ද්විධාකර හැකි ද්විධාකරණ ප්‍රතික්‍රියාවන් ගැන. නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලය සංසිඳු කරන ප්‍රතික්‍රියාව ද්විධාකරණ ප්‍රතික්‍රියාවට උදාහරණයක්. එතතම ඒ වගේ හොඳ N2O4 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HNO2 සහ HNO3 හැදෙනවා. N2O5 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ධන පහේ ඔක්සිකරණ අංකය පවතින ඔක්සි අම්ලය වන HNO3 සෑදෙනවා. අපි ඒක බලමු. මේගොල්ලෝ හදන ඔක්සි අම්ල දෙකේ ව්‍යුහවලු HNO2 වල ව්‍යුහය මෙතන තියෙනවා. ඒ කියන්නේ නයිට්‍රස් අම්ලේ නයිට්‍රික් අම්ලයේ තියෙන HNO3 වල ෆොස්ෆරස් ඔක්සි අම්ල රාශියක් සාදනවා. ඔක්සි අම්ල රාශියක් සාදන මූලද්‍රව්‍යය තමයි ෆොස්ෆරස්. අපිට වැදගත් වෙන විභාගයට වැදගත් වෙන ඔක්සි අම්ල කීපයක ව්‍යුහයන් මෙතන දිලා තියෙනවා. H3PO4, H3PO3, H3PO2 සහ HPO3 කියන ඔක්සි අම්ල. මේ මතක තියාගන්න පහසුවක් තියෙනවා. මේ ක්‍රමය, මේ පහසු ක්‍රමය හැබැයි අපිට මේ දිහා බලලා ගොඩනගා ගන්න ක්‍රමයක්. මේ ව්‍යුහයක් ඇහුවොත් එහෙම තනි ෆොස්ෆරස් පරමාණුක ව්‍යුහයක් ඇහුවොත් අපිට ප්‍රථමයෙන් කරන්න තියෙන්නේ ෆොස්ෆරස් පරමාණුවට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔක්සිජන් හෝ හයිඩ්‍රජන් අවසන් වෙන තුරු අපි OH කාණ්ඩ යොදනවා. අදිසියවත් ඔක්සිජන් අවසන් වෙලා හයිඩ්‍රජන් ඉතුරු වුණොත් ඉතුරු හයිඩ්‍රජන් pH බන්ධන ලෙස ෆොස්ෆරස් සම්බන්ධ කරනවා. හයිඩ්‍රජන් අවසන් වෙලා ඔක්සිජන් ඉතුරු වුණොත් අපි කරන්නේ මොකද? ඉතුරු ඔක්සිජන් ටික ද්විත්ව බන්ධනයකින් ෆොස්ෆරස් සම්බන්ධ කරනවා. මෙහෙම කරාම මේවයි ව්‍යුහ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නැත්තම් වෙන්නේ මේ මම කියපු ක්‍රමය භාවිත නොකරොත් මේ ව්‍යුහ අපේ චිත්‍ර රූප වලින් මතක තියාගන්න වෙනවා. ඒක බොහොම අසීරු කටයුත්තක්. අපි ගත්තා 16 වෙනි කාණ්ඩය ඊගාවට. 16 වෙනි කාණ්ඩය නැත්තම් අපි ඉස්සර ක්‍රමයට අංකනය කරනවා නම් IUPAC ක්‍රමයට අංකනය කරනවා නම් 16 වෙනි කාණ්ඩය කියන්නේ
හය ඒ කාණ්ඩය. මේකට අයිති වෙන ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, හෙලූරියම් සහ පොලෝනියම් මූලද්‍රව්‍ය. මේගොල්ලොන්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන පිරීම NS2 NP4 ආකාරයේ වෙනවා. මේක දිහා බැලුවාම බොහෝ කතාවක් වුණා කියන්න පුළුවන්. මොකක්ද? මේගොල්ලෝ විද්‍යුත් තිනතාවය ටිකක් වැඩි මූලද්‍රව්‍ය. ඇයි? මේගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තොත් NS2 NP4 නිසා ස්ථාවි විඤ්ඤාසයට පත් වෙන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගන්න දැඩි කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ විද්‍යුත් තිනතාවයෙන් වැඩි. මේගොල්ලෝ දීසන්ජ ඍණායන හදන්න කැමැත්තක් දක්වනවා. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයෙන් කියන්න පුළුවන්. බොහෝ ළමයි මේ අකාබිනසයට හරි බයයි. දරුවනේ ඔක්සිකරණ අංකය ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය පදනම් කරගෙන මේ අකාබිනික රසායනයම ලඝු කොට ගන්න පුළුවන්. මම මේ ලා කරන්නේ එවැනි උත්සාහයක්. ඔයගොල්ලෝට ඔයගොල්ලෝ ඉගෙන ගන්න අකාබිනික රසායනය කොහොමද සංක්ෂිප්ත කරලා මතක තියාගන්න කියලා. විභාගෙදි කොහොමද මේක එක පාඩට අපිට අවශ්‍ය පරිදි ඒ සංක්ෂිප්තයෙන් අපිට අවශ්‍ය පිළිතුරු ගොඩනගා ගන්න කියලා. අප බලුවත් මේ ඊට පස්සේ ඔක්සිජන් බලුවත් ඔක්සිජන් වල පවතින බහුරූපී ආකාර ප්‍රධාන දෙකක්. ඒ තමයි ඩයි ඔක්සිජන් සහ ඕසෝන්. කියන බහුරූපී ආකාර දෙක. ඒ වගේ අපි බලමු ඔක්සිජන් ට පවතින ඔක්සිකරණ අංක. ඔක්සිජන් ට පහලින් ඉන්න සියලුම 10 වෙනි කාණ්ඩයේ මුළු ද්‍රව්‍යයන්ට ඍණ දෙකක අවම ඔක්සිකරණ අවස්ථාවක්ද ධන 6ක උපරිම ඔක්සිකරණ අවස්ථාවක්ද පවතිනවා. ඔක්සිජන් විද්‍යුත් තිනතාවය වැඩි. ඒ ඔක්සිජන් ගෙන් ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ලෙස මුළු ද්‍රව්‍යයක්ට අපහසුයි. එතෙම ගන්න බෑ. ඒක නිසා ධන 6 ඔක්සිකරණ අවස්ථාව 10 වෙනි කාණ්ඩයේ මුළු ද්‍රව්‍ය අතරින් ඔක්සිජන්ට නෑ. ඔක්සිජන්ට පවතින ඍණ දෙකේ ඉඳලා ධන 2 දක්වා වන ඍණ දෙකේ ඉඳලා ධන 2 දක්වා වන ඔක්සිකරණ අවස්ථාවන්. ඍණ 2 ඔක්සිකරණ අවස්ථාව ඔක්සයිඩ් වලට පවතිනවා. ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව පෙරොක්සයිඩ් වලට පවතිනවා. ඍණ භාගයේ ඔක්සිකරණ අවස්ථාව සුපර් ඔක්සයිඩ් වලට පවතිනවා. සුපර් ඔක්සයිඩ් කොලෙස්කුණුවේ යටතේ ඉගෙනගෙන තියෙනවා. හදන්නේ පොටෑසියම් වගේ විද්‍යුත් තිනතාවෙන් ඉතා අඩු. එහෙම නැත්නම් විද්‍යුත් ධන මූලද්‍රව්‍ය. බිඳු ඔක්සිජන් අවස්ථාව ඔක්සිජන්ට පවතිනවා. ධන දෙක පවතින්නේ OF2 වලදී විතරයි. මොකද ඔක්සිජන් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් හරි ගන්න පුළුවන්. එකම මූලද්‍රව්‍ය ෆ්ලෝරින් විතරයි. අපි ඊට පස්සේ බලමු. ඇත්තම කියනවා නම් ධන දෙකේ උපරිම ඔක්සිජන් අවස්ථාවද ඍණ දෙකේ අවම ඔක්සිජන් අවස්ථාවද ඔක්සිජන්ට පවතින්නේ. ඔක්සිජන් හදන සංයෝග කීපයක් පිළිබඳව සලකා බලමු. ඇතරින් ප්‍රධාන සංයෝගය තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තල දෙකක පවතින අණුවක්. තල දෙකක පවතින මේ අණුව. මේකේ මේ තල දෙකක පවතින බව ඇත්තම හරියට පැහැදිලි කරන්න පුළුවන් දිග හැරගත්ත පොතක් වගේ. ඒ පොතේ දෙපැත්තට තමයි යොමු වෙන්නේ OH බන්ධන දෙක. ඒතකොට තල දෙකක පවතින මේ අණුව. මේකට හයිඩ්‍රජන් බන්ධන හදා ගන්න පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පහසුවෙන්. මේ හේතුව නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට ඉහළ ද්‍රවාංක තාපාංග තියෙනවා. මේගොල්ලොන්ගේ තාපාංකය සෙන්දාංශක 150කට අධික වෙනවා. හැබැයි තාපාංකය මෙච්චර ඉහළ වුණාට හිරු එළිය හමුවේදී පහසුවෙන් වියෝජනය වෙනවා. මේ හේතුව නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කරලා තියෙන්නේ අඳුරු බෝතල් වල. අඳුරු පැහැති බෝතල් වල. අපර කරලා තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල අපි ප්‍රතික්‍රියා ගැන බලුවොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලදී ඔක්සිජන් වලට පවතින ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව. මේ ඔක්සිජන් ට පවතින පුළුවන් ඔක්සිකරණ අවස්ථාවන් බහුලව පවතින ඒවා තමයි බිඳුව සහ ඍණ 2. මේක නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල පවතින ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවට ඍණ 2ට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජලයේ වාට පත් වෙන්න පුළුවන්. බිඳුව වාට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිජන් වඩපත් වෙන්න පුළුවන්. ඍණ 2 ඔක්සිකරණ අවස්ථාවට පත් වෙනවා නම් ඒ කියන්නේ ජලයේ වඩපත් වෙද්දී මොකද වෙන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වෙනත් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ගන්නවා. එතකොට අදාළ ප්‍රභේදයට මොකද වෙන්නේ? ඒ ප්‍රභේදයේ ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිකාරකයක් ලෙස. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉලෙක්ට්‍රෝන පිට කරලා ඍණ 1 ඉඳලා බිඳුවට ගියොත් මෙයා මේ පිට කරන ඉලෙක්ට්‍රෝන
වෙනත් ප්‍රභේදයක් ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා අදාළ ප්‍රභේදය ඔක්සිහරණයට ලක් වෙනවා. එතකොට H2O2 ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිහාරකයක් ලෙස. එහෙනම් H2O2 වලට පුළුවන් ද්විත්ව චරිතයක් රඟපාන්න. මොකද මේ ද්විත්ව චරිතය? ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔක්සිජන් ගල ඔක්සිකරණ අංකයට සාපේක්ෂව අපිට මේ කියන්නේ. අබලෝ මේ ප්‍රතික්‍රියා කිහිපයක් පිළිබඳව. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පත් වෙනවා ඔක්සිජන් බවට. පොටෑසියම් පර්මැංගනේට් වල තියෙන MnO4- අයන පත් වෙනවා Mn2 දන අයන බවට. මේක ප්‍රතිඵලයක් විදියට පර්මැංගනේට් වල දම් පැහැය විවර්ණ වෙනවා. එතකොට මැංගනීස් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එතනදිත් වෙන්නේ MnO2 වල පවතින ධන 4 ඔක්සිජන් අවස්ථාව ධන 2ට යන එක. එතන Ag2O2 එකෙන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එතකොට සිල්ව ධන අයන වල තියෙන ධන 1 ඔක්සිජන් අවස්ථාව සිල්ව ලෝහය බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් මීට අමතර ඔක්සිකාරයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. මෙතනදී සත්‍ය වශයෙන්ම සිදු වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලයේ බවට පත් වෙන එක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් HI එක ප්‍රතික්‍රියා කරොත් I2 සාදෙනවා. ඔක්සිකරණය වෙන අයඩයිඩ් අයන I2 බවට සල්ෆයිඩ් අයනත් එක්ක. ඒ කියන්නේ SO3 2- අයනත් එක්ක ප්‍රතික්‍රියා කරොත් SO3 2- අයන පත් වෙන සල්ෆේට් අයන බවට. H2S එක ප්‍රතික්‍රියා කරොත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් පත් වෙනවා සල්ෆයිඩ් ඩයනස් දෙකරි නැන සල්ෆර් බවට. ෆෙරස් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා ෆෙරස් අයන පත් වෙන පුළුවන් ෆෙරික් අයන බවට. මේ විදිහට මෙයාට පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට ඔක්සිකාරයක් ලෙසත් ක්‍රියාත්මක වෙන්න. අපි ඊට පස්සේ බලමු මේ කාණ්ඩයටම අයත් තවත් අපිට වැදගත් මූල සංයෝගයක් තමයි. يعني ඔක්සිජන් මහදන ඇත්තෙම සංයෝගයක්. ජලය ගත්තොත් ජලයට ඉහළ ද්‍රවාංක තාපාංකයෙන් පවතිනවා. ඒ වගේම ජලයට පවතිනවා ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක්. ජලයට පවතිනවා ඉහළ විලේන විශිෂ්ටුප්ත තාපයක්. ඒ වගේම සාමාන්‍ය තත්වය තමයි ද්‍රවයක් ඝනයක් බවට පත් වෙද්දී පරිමාව අඩු වෙනවා. නමුත් ජලය අනිත් පැත්ත වෙන්නේ ද්‍රව ජලය අයිස් බවට පත් වෙද්දී පරිමාව වැඩි වෙනවා. මේ නිසා ඝනත්වය අඩු වෙනවා. මේකට හේතුව ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා ඝන බවට පත් වෙද්දී මේ හිස් අවකාශ සහිතව චලන වර්ණ නොහැකිව හිස් අවකාශ සහිතව අයිස් බවට පත් වීම. ඝන අයිස් වල ව්‍යුහය මේවා නිරූපණය වෙනවා. ඔගොන්ට පේනවා මේකේ තියෙනවා ඝන අයිස් වල මේ හිස් අවකාශ. මේ තියෙන්නේ ජල අණු හයිඩ්‍රජන් බන්ධන හදාගෙන මේ තියෙන්නේ හිස් අවකාශ. එස ඝනත්වය අඩුයි. අයිස් කැටයක් ජලයට දැම්මහම පා වෙන්නේ මේ ඝනත්වය අඩුකම නිසා. රයිට්. ඉතින් ජලය හුඟක් වැදගත් ද්‍රාවකයක් ලෙස සත්‍ය වශයෙන්ම ජලය ඒ වගේම වැදගත් වෙනවා අපි ද්‍රාවකයක් ලෙස. මීට ප්‍රථමයෙන් කතා කරා අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සංශුද්ධ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙමෙයි අපි ප්‍රයෝජනට ගන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රයෝජන තියෙනවා. තුවාල පිරිසිදු කිරීමේදී භාවිතා කරන විරංජකාරයක් ලෙස භාවිතා කරන මේ අවස්ථාවල සංශුද්ධ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙමෙයි භාවිතා කරන්නේ ජලයත් එක්ක මිශ්‍ර කරලා. ජලයත් එක්ක මේ මිශ්‍ර වීමේ හැකියාව ලැබෙන්නේ ජල අණු ද්‍රවීය අණු වල නිසා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ගන්න ප්‍රයෝජනත් අපිට ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ මේ ජල අණු ජලයේ තියෙන ද්‍රවීකරණය වුනේ නිසා. අපි ඊට පස්සේ බලමු මේ කාණ්ඩයටම අයත් මූලද්‍රව්‍යයක් වන සල්ෆර් පිළිබඳව. සල්ෆර් බහුරූපීතාවය පෙන්වන බහුරූපී ආකාර පෙන්වන මූලද්‍රව්‍යයක්. සල්ෆර් වලට ප්‍රධාන බහුරූපී ආකාර තියෙනවා හතරක්. ඒ තමයි රොම්බසිය සල්ෆර්, ඒකාන්තික සල්ෆර් නැත්නම් ඒකාන්ති සල්ෆර්, සුවිකාර සල්ෆර් සහ කලිල සල්ෆර් කියන්නේ. මේ අතරින් රොම්බසිය සල්ෆර් සහ ඒකාන්ති සල්ෆර් ස්පටික රූපී ආකාරයි. ස්පටිකමය බහුරූපී ආකාරයි.
සුවිකාර සල්ෆර් සහ කෛල සල්ෆර් අස්පටික මෙය බහුරූපී ආකාර. අපි එතන සිට බලමු මේ බහුරූපී ආකාර විද්‍යාගාරයේදී පිළිල කරන්නේ කොහොමද කියලා. ප්‍රථමයෙන් බලමු රොම්බසීය සල්ෆර් පිළිල කරන්නේ කොහොමද. රොම්බසීය සල්ෆර් පිළිල කරන්නේ අපි විද්‍යාගාරයේදී කාබන් ඩයිසල්ෆයිඩ් කියන ද්‍රාවකය ගන්නවා. කාබන් ඩයිසල්ෆයිඩ් කියන ද්‍රාවකයේ අපි සල්ෆර් හොඳට කුඩු කරලාද සල්ෆර් දිය කරගන්නවා. ඉස්කෝලේ තියෙන සල්ෆර් සමහරවිට කැටි වශයෙන් තියෙන කැටි ඒ කුඩු කැටි ගහලා තියෙන්නේ. අපි ඒක කුඩු කරලා ඒ කුඩු කරපු සල්ෆර් කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය කරගන්නවා. දිය කරලා ලැබෙන ද්‍රාවණයේ තී අපි පරිස්සම් වෙන්න ඕනේ කාබන් ඩයිසල්ෆයිඩ් අඩු පරිමාවක සල්ෆර් වැඩි ප්‍රමාණයක් දිය කරගන්න. ඊට පස්සේ අපි වාෂ්පීකරණ දීසියක දාලා කාබන් ඩයිසල්ෆයිඩ් වාෂ්පී භවණයෙන් ඉවත් වෙන්න දහරනවා. පත් කරන්නේ නැහැ. වාෂ්පී භවණයෙන් ඉවත් වෙන්න දහරනවා. කාබන් ඩයිසල්ෆයිඩ් ඉවත් වුණාට පස්සේ අපිට පේනවා කහපැහැති කැට වශයෙන් දකින්න ලැබෙන මොනවද? මේ රොම්බසීය සල්ෆර් ස්පටික. මොකක්ද දරුව ප්‍රශ්නේ? සර් රොම්බසීය සල්ෆර් පවතින අණුක ආකාරය කොහොමද? රොම්බසීය සල්ෆර් පවතින්නේ S8 අණුක ආකාරයෙන්. මේකෙදි S8 අණු සකස් වෙන්නේ ඔටුනු ආකාරයට කියලා කියනවා. ඔටුන්නක ආකාරයට පවතිනවා කියලා අපි කියනවා. ඒ වගේ අපි ඊට පස්සේ බලමු ඒකාන්තික සල්ෆර් පිළ කරන ආකාරය. ඒකාන්තික සල්ෆර් පිළ කරන්නේ සල්ෆර් අපි අරගෙන හත් කරලා ද්‍රව කරනවා. සල්ෆර් අරගෙන හත් කරලා ද්‍රව කරනවා. මේ ද්‍රව සල්ෆර් අපි වාෂ්පීකරණ දීසියකට එකතු කරලා අපි මේ ද්‍රව සල්ෆර් සිසිල් වෙන්න ඉඩ හරිනවා. මේ සිසිල් වීමේදී වැදගත්ම කාරණය තමයි සෙමින් සිසිල් වෙන්න ඉඩ හරින්න ඕනේ. සෙමින් සිසිල් වෙන්න. සෙමින් සිසිල් වෙද්දී මේ ද්‍රව සල්ෆර් මතුපිට සෑදෙනවා ඝන සල්ෆර් කබලක්. මේ ඝන සල්ෆර් කබල සිදුරු කරාම ඒ ඝන සල්ෆර් කබලට ඇතුළතින් තියෙනවා ද්‍රව සල්ෆර්. මොකද ඝන සල්ෆර් කබල තාපය ගාස් සංක්‍රමණයට බාධාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. තව පරිවාරක ස්ථාවරක ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ මොකද මේ ඝන සල්ෆර් කබල සිදුරු කරලා ද්‍රව සල්ෆර් ඉවත් කරනවා. ඉවත් කරාම අපිට පේනවා ඝන සල්ෆර් කබලේ ඇතුළු පැත්තෙත් අර වාෂ්පීකරණ දීසිය නැත්තම් කෝවේ ඇතුළු බිත්ති වලත් ඉදිකටු හැඩැති. ඒකාන්තික සල්ෆර් ස්පටික දකින්න ලැබෙනවා. මේ ඒකාන්තික මේ ඕගොල්ලෝ මේ රූපෙන් පේන්නේ ඒකාන්තික සල්ෆර් ස්පටික. ඉදිකටු හැඩැති. ස්පටිකම ඒකාන්තික සල්ෆර් ස්පටික. අපි ඊට පස්සේ බලමු කොහොමද කියලා ස්විකාර සල්ෆර් පිළිල කරන්නේ. ස්විකාර සල්ෆර් පිළිල කරන්නේ එතනදිත් කරන්නේ සල්ෆර් රත් කරලා ද්‍රව කරනවා. මේ ද්‍රව කරපු සල්ෆර් මෙතනදි කරන්නේ අපි සිසිල් ජලයට එකතු කරනවා. මොකටද මේ සිසිල් ජලයට එකතු කරන්නේ? ෂණිකව සිසිල් කරන්න. සිසිල් ජලයට එකතු කරන ෂණිකව සිසිල් කරන්න. කලින් කරේ ඒකාන්තික සල්ෆර් පටලව ගන්න එපා. ඒකාන්තික සල්ෆර් පිළිල කරේ සෙමින් සිසිල් වෙන්නේ නැහැ දෙහැරි. ස්විකාර සල්ෆර් හදද්දී ද්‍රව කරපු සල්ෆර් අපි ෂණිකව සිසිල් කරනවා. ෂණිකව සිසිල් කරාම ද්‍රව සල්ෆර් වල තිබුණු දුරස්ලා තිබුණු සල්ෆර් පරමාණු ෂණිකව ලං වෙන්න ගිහිල්ලා අක්‍රමවත් බැඳීම් ඇති වෙන්නේ. අක්‍රමවත් දාම ඇති වෙන්නේ. එතෙන්දී ඇති වෙනවා රබර් වැනි ඇදෙන සුළු. රබර් වැනි ඇදෙන සුළු ස්විකාර සල්ෆර්. කහ දුඹුරු පැහැක් තියෙනවා ස්විකාර සල්ෆර් වලට. ඊට පස්සේ අපි බලුවත් කල්ල සල්ෆර් පිළිල කරන්නේ කොහොමද කියලා. කල්ල සල්ෆර් නම් පිළිල කරන්න අපට රත් කිරින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ෆර් සෑදෙන ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවකදී සල්ෆර් සෑදෙන්නේ කල්ල සල්ෆර් ආකාරයට. උදාහරණ ගත්තොත් සෝඩියම් තයෝසල්ෆේට් Na2S2O3 HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් හැදෙද්දී හැදෙන්නේ කල්ල සල්ෆර් ආකාරයට. H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් SO2 එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් හැදෙද්දී සෑදෙන්නේ කල්ල සල්ෆර් ආකාරයට. මේක කිරි පැහැති කිරි සල්ෆර් කියලා සමහර වෙලාවට මේ කල්ල සල්ෆර් වලට කියනවා. අපි ඊට පස්සේ බලමු H2S පිළිබඳව. H2S වල ප්‍රතික්‍රියා අපිට සාකච්ඡා කරත හැකි. H2S සල්ෆර් සාධන සංයෝගයක්. සල්ෆර් වල හයිඩ්‍රයිඩයක්.
H2S කාම රුෂ්ණත්වයේ පවතින වායුවක් විදිහට කෝණික හැඩැති අණුවක් කටුක ගන්ධයකින් යුක්තයි විතර කුණු වෙන ගන්ධයෙන් යුක්තයි විතර කුණුනහම අනිකුත් වෙන ගන්ධයෙන් යුක්තයි H2S පහසෙන් විසරණය වෙන වාතය තුලින් H2S ඒ වගේම මේක විස සහිත වායුවක් ඒ වගේම ආම්ලික වායුවක් ආම්ලික වාට උදාහරණ තමයි H2S ජලයේදී පහසෙන් අයනීකරණය රැත් මේක පහසෙන් කිව්වට ප්‍රතිවර්තී අයනීකරණය වෙන්නේ මද වශයෙන් අයනීකරණය වෙන්නේ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් දනයන් ලබා දෙන මාධ්‍යට ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අපි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරමින් සිදු කරොත් සෝඩියම් සල්ෆයිඩ් ජලය හැදෙන්නේ Na2S සහ ජලය හැදෙන්නේ H2O වැඩිපුර H2S භාවිත කරොත් සෝඩියම් බයිසල්ෆයිඩ් ජලය හැදෙන්නේ ඒ කියන්නේ භෂ්ම සමග H2S ට පුළුවන් ලවණ සහ ජලය ලබා දෙන්න භෂ්ම සමග ලවණ සහ ජලය ලබා දෙන්නේ කවුද අම්ලය ඒ කියන්නේ H2S ට තියෙන ආම්ලික ගුණ මෙතන අමතරව H2S වල අපි ඔක්සිකරණ අංකයන් ගැන සැලකිලිමත් වුණොත් H2S වලදී සල්ෆර් වලට පවතින ඍණ දෙකේ ඔක්සිකරණ අවස්ථාව ඒ කියන්නේ සල්ෆර් වලට පවතින ඔක්සිකරණ අවස්ථා අතරින් අවම ඔක්සිකරණ අවස්ථාව තමයි මෙතනදී පවතින්නේ මේ නිසා H2S වල තියෙන සල්ෆර් වලට බෑ තව දුරටත් මොකක් වෙන්නද ඔක්සිකරණ අංකය අඩු කරගන්නේ ඍණ දෙකේ පවතින්නේ මේ නිසා H2S ට පුළුවන් ඔල සල්ෆර් වලට සාපේක්ෂව H2S ට පුළුවන් ඔක්සිකරණය වෙන විතරයි ඔක්සිකරණය වෙනවයි කියන්නේ වෙන කෙනෙක් ඔක්සිහරණය ලක් වෙනවා ඒ කියන්නේ H2S වල සල්ෆර් වලට සාපේක්ෂව H2S ක්‍රියාත්මක වෙන්නේ වෙන කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන දෙන කෙනෙක් විදියට වෙන කෙනෙක් ඔක්සිහරණය ලක් කරන කෙනෙක් විදියට ඒ කියන්නේ ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ H2S හැබැයි H2S වල තව මූලද්‍රව්‍යයක් ඉන්නවා ඒ කවුද හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වලදී H2S වල තියෙන්නේ ධන එකේ ඔක්සිකරණ අවස්ථාව මේ නිසා හයිඩ්‍රජන්ට පුළුවන් ධන එකේ ඉඳලා බිඳුවට එන්න H2 වලට එන්න ධන එකේ ඉඳලා ඍණ එකට යන්න පුළුවන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් H2S වල හයිඩ්‍රජන්ට සාපේක්ෂව H2S ක්‍රියාත්මක වෙනවා ඔක්සි කාරකයක් ලෙස වෙන කෙනකින් ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රභේදයක් ලෙස කාරකයක් ලෙස විභාගෙදී අහලා තියෙනවා වගන්ති දෙකේ ගැටළු වලදී මුතර මතක තියාගන්න H2S වල සල්ෆර් වලට සාපේක්ෂව ඔක්සි හාරකයක් ලෙස විතරයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මුළු H2S කියන සංයෝගෙම ගත්තොත් සංයෝගයෙන් පුළුවන් ඔක්සි කාරකයක් ලෙසත් ඔක්සි හාරකයක් ලෙසත් ක්‍රියාත්මක වෙන්න. ඒ අපි කාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කාට සාපේක්ෂව H2S? ඈ? හයිඩ්‍රජන්ට සාපේක්ෂව. H2S වල ඔක්සි කාරකයක් ලෙස ප්‍රතික්‍රියාව වලට හැකි එතකොට සෝඩියම් ලෝහයත් එක්ක වගේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහේ සල්ෆයිඩයි හයිඩ්‍රජන් වායුව ලබා දෙනවා. සෝඩියම් වගේ ලෝහත් එක්ක නම් සෝඩියම් පොටෑසියම් වගේ ලෝහත් එක්ක නම් පහසෙන් ප්‍රතික්‍රියා කරනවා. කොපර් වගේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් බොහොම සෙමින් අප්‍රතික්‍රියා කරද්දී මෙතන තාප කරන වාසිද්ධ වෙනවා. කොපර් ඔය කළු පැහැයක් ඇති වෙන්නේ කොපර් ලෝහයෙන් හදපු දේවල් වල පිත්තල වල එහෙම කළු පැහැයක් ඇති වෙන්නේ මේ සල්ෆයිඩ් සෑදීම නිසාත් තමයි. H2S වායුව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් H2S වායුව ලෝහ ලවණ සමු සිදු කරන ප්‍රතික්‍රියාවන් H2S වායුව ලෙඩ් ඇසිටේට් එක ප්‍රතික්‍රියා කරොත් ලෙඩ් සල්ෆයිඩ් කියන කළුව වක්ෂේපය ලබා දෙනවා H2S වායුව ලෙඩ් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරත් නැවත ලෙඩ් සල්ෆයිඩ් කියන කළු පාට වක්ෂේපය ලබා දෙනවා H2S වායුව කොපර් සල්ෆේට් එක ප්‍රතික්‍රියා කරොත් කොපර් සල්ෆයිඩ් කියන කළු පාට වක්ෂේපය ලබා දෙනවා මේ වගේම සිල්වර් නයිට්‍රේට් භාවිතා කරන්නත් පුළුවන් සිල්වර් නයිට්‍රේට් භාවිතා කරත් H2S silver sulfide Ag2S කියන කළු පාට අවක්ෂේපය ලබා දෙනවා. හැබැයි silver nitrate මිල අධික නිසා අපි සාමාන්‍ය විද්‍යාගාරයේදී silver nitrate භාවිත කරලා හඳුනා ගන්න යන්නේ නැහැ. මෙතනදී අපිට කරන්න තියෙන්නේ අදාළ ලෝහ ලවණයෙන් පොඟවපු පෙරහන් පත්‍රයක් H2S වලට නිරාවරණය කරන එක. එතනදී කළු පැහැති ලපයක් හෝ ලප කීපයක් මේ අදාළ පෙරහන් පත්‍රේ හට ගන්නවා. මෙන්න මේ සංයෝග නිසා lead sulfide, copper sulfide, silver nitrate භාවිත කරා නම් සිල්ව සල්ෆයිඩ් නිසා ඊට පස්සේ බලන්න පුළුවන් SO2 පිළිබඳව SO2 මේ සල්ෆර් සාධන සංයෝගයක් එතෙම සල්ෆර් වල ඔක්සයිඩයක්
සල්ෆර් මීට අමතරව සල්ෆර් ට්‍රයොක්සයිඩ් SO3 කියන ඔක්සයිඩ් හදනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වලදී සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව ධන 4යි. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේදී වුණොත් මොකද වෙන්නේ? SO3 2 minus sign හදනවා. ඒතර ප්‍රතික්‍රියාව වලට සහභාගී වෙන්න පුළුවන් මේ සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙස හෝ ඔක්සිහාරක ලෙස ප්‍රතික්‍රියාව වලට සහභාගී වෙද්දී සල්ෆර් ඩයොක්සයිඩ් ලෙස සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ෆයිඩ් ටයින සහභාගී වෙන්න පුළුවන්. මෙතනදී ධන 4 නිසා පවතින්නේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවේ පවතින සල්ෆර් වලට පුළුවන් ඔක්සිකරණ අංකය වැඩි කරගන්න ධන 6ට යන්න. ඒ කියන්නේ ඔක්සිහාරකයක් ලෙස වෙන කෙනෙක් ඔක්සිහාරණය ලක් කරන්න ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන වෙන අයව ඔක්සිකරණය කරන්න. ඒ කියන්නේ ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. ඔක්සිහාරයක් ලෙස ක්‍රියාත්මක වෙද්දී හැදෙන්නේ සල්ෆර් ට්‍රොක්සයිඩ් හෝ සල්ෆේට් අයන SO4 2- අයන එහෙම නැත්නම් SO3 ඔක්සිකාරක ක්‍රියාත්මක වෙද්දී සල්ෆර් සෑදෙනවා එහෙම නැත්නම් සල්ෆයිඩ් සෑදෙනවා. ඔක්සිහාරයක් ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියාව වලට හැකි පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කරලා පර්මැංගනේට් අයන MnO4 - අයන පත් කරන්න පුළුවන් කවුරු බවටද? Mn 2 දන අයන බවට. මෙතනදී සල්ෆර් ඩයොක්සයිඩ් පත් වෙන්නේ සල්ෆේට් බවට. ඒ වගේම පොටෑසියම් ඩයික්‍රෝමේට් K2Cr2O7 එක ප්‍රතික්‍රියා කරලා ඩයික්‍රෝමේට් අයන Cr2O7 2- අයන පත් වෙනවා ක්‍රෝමික් අයන බවට. ඩයික්‍රෝමේට් අයන තැඹිලි පැහැති. ආම්ලික මාධ්‍යයේදී ක්‍රෝමික් අයන නැත්තම් ඇනායනික ලිගන පවතින මාධ්‍යකදී ක්‍රෝමික් අයන කොළ පැහැති. මං එහෙම කිව්වේ ඔයාලා ඩීගොනුවේදී ක්‍රෝමික් අයන ජලයේ තියෙනකොට දම් පැහැති කියලා ඉගෙන ගන්නවා. කටලා වෙන නැත්තම්. සර් පීගොනුවේදී කොළ පැහැති කියනවා ඩීගොනුවේදී දම් පැහැති කියනවා. සමහරලාට සර්ට නමකුත් හදන්න එම කිව්වහම. ඒක නිසා මං කිව්වේ ඒකයි පැහැදිලි කරලා. ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමික් අයන වෙන්නේ මෙතනදී ආම්ලික මාධ්‍යකදී කොළ පැහැති වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේම Cl2 එක ප්‍රතික්‍රියා කරනවා. Cl2 එක්ක ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්කම ප්‍රතික්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරද්දී සල්ෆර් ඩයොක්සයිඩ් පත් වෙනවා සල්ෆියුරික් බවට ඇත්තෙම සල්ෆේට් අයන බවට පත් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරයක් ලෙස ක්‍රියාත්මක වෙද්දී අපිට ගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් උයි සල්ෆයි හදනවා. මෙතනදී මැග්නීසියම් ලෝහය ඔක්සිකරණය ලක් වෙලා. ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොකක් බවද? වාක් ලෙසද? ඔක්සිකාරකයක් ලෙස. ඒ වගේම මේ සල්ෆර් ඩයොක්සයිඩ් වැඩිපුර භාවිත කරලා තාප කිරීමක් ලක් කරොත් සමහර වෙලාවට මේ සල්ෆර් ඩයොක්සයිඩ් වල පවතින සල්ෆර් වාට පත් වෙන්නේ නැතුව පත් වෙන්න පුළුවන් අදාළ ලෝහයේ සල්ෆයිඩ් බවට MgS වාට පත් වෙන්නේ අවස්ථාවදී. මෙයාගේ සල්ෆර් ඩයොක්සයිඩ් වලට මෙතෙක් කතා කරපු සංයෝග වලට නොතිබුණු සූශේෂී ගුණයක්ත් තියෙනවා. මම එහෙම කිව්වේ මේ ගුණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලටත් තියෙනවා. හැබැයි සල්ෆර් ඩයොක්සයිඩ් වලට පවතින මේ විරංජක ගුණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පවතින විරංජක ගුණයට වඩා මදක් වෙනස්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් වර්ණවත් ප්‍රභේදයක් විරංජනේ වුණොත් එතෙන්දි වෙන්නේ පරමාණුක ඔක්සිජන් මගින් ඔක්සිකරණයෙන් ඒ විරංජනය වුණාම තමයි නැවත වර්ණයක් ඇතිව හටගන්නේ නැහැ. ඒ වර්ණය නැතිවීම නැවත ඇති වෙන්නේ නැහැ. නමුත් සල්ෆර් ඩයොක්සයිඩ් මගින් කිසියම් වර්ණවත් ප්‍රභේදයක වර්ණය නැති වුණාට නැවත ඒ වර්ණ විරංජනයේ උද්‍රව්‍ය වාතයට විරුද්ධ වුණා විටදී ඔක්සිජන් සමග ගැටුණු විටදී අර වර්ණය නැවත හටගන්නවා. සල්ෆර් ඩයොක්සයිඩ් මගින් ඇතිවන විරංජනය తాවකාලික විරංජනයක්. සල්ෆර් ඩයොක්සයිඩ් මගින් ඇතිවන විරංජනය මේ නිසා తాවකාලික විරංජනයක්. මේක සුවිශේෂී තත්ත්වයක්. මේ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් ඇත්ත වශයෙන්ම පෞරාණික විසිතුවම් වලට හානි පවනවනවා. වර්ෂා කාලයේදී තෙත් වෙනවා. අදාල් විසිතුවම් ජල වාෂ්පේති වෙන. වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ් තියෙනවා නම් ඒ විසිතුවම් වල වර්ණය ඒ තත්ත්වය හානි පවිනෙනවා. මේ සල්ෆර් ඩයොක්සයිඩ් හේතුවෙන් සල්ෆර් සාධන ඔක්සෝඅම්ල පිළිබඳව සලකා බලත හැකි. අර ෆොස්ෆරස් නයිට්‍රජන් වගේම සල්ෆර් සාධන ඔක්සෝඅම්ල ඇත්ත වශයෙන්ම සල්ෆර් ඔක්සෝඅම්ල රාශියක් සාධනවා.
මේ අතරින් අපි කීපයක් පිළිබඳව සාකච්ඡා බලන්නේ සල්ෆා H2SO4 සල්ෆා දන ජනප්‍රියතම ඔක බහුලව දන්න ඔක්සෝම්ලේ තමයි H2SO4 ඊවස් H2SO3 සාදනෝ H2S2O3 සාදනෝ ඊට තමතර තව ඔක්සෝම්ල තියෙනවා සල්ෆියුරික් වාක් මං කිය ජනප්‍රියයි කියලා වාහන බැටරි අම්ල ලෙස භාවිත වෙන්නේ බොහෝ ලාවට සල්ෆියුරික් අම්ලය H2SO4 අම්ලය ඒ නිසා ඔයගලන්ට කර්මාන්ත රසායන මේ සල්ෆියුරික් නිෂ්පාදන පිළිබඳව අපිට සාකච්ඡා කරන්නත් තියෙනවා ඉගෙන ගන්නත් තියෙනවා අපි කතා කරා මේ වෙනකොට මෙර කතා කරා අපි දාසවෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයන් පිළිබඳව ඊට පස්සේ අපි බලමු දාසවෙනි කාණ්ඩේ පසුව තියෙන කාණ්ඩය 17 වෙනි කාණ්ඩය 17 වෙනි කාණ්ඩය අයත් වෙනවා ක්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් සහ ඇස්ටටින් කියන මුල් ද්‍රව්‍ය 17 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍යයන්ට බොහෝ වෙලාවට අපි කියනවා හැලජන කියලා හැලජන 17 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය කියලා හඳුන්වන වඩා බොහෝ අය කියන්නේ හැලජන කියලා මේ ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඇස්ටටින් කියන මුල් ද්‍රව්‍ය බලුවහම මේ මුල් ද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීම NS2NP5 ආකාරය වෙනවා දැන් ඕගොල්ලන්ට මම කලින් කියපු සිද්ධියක් මතක් කරනවා ඇති මම කිව්වා 16 වෙනි කාණ්ඩේ කට්ටිය 16 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම ස්ථායි විඤ්ඤාසයක් හත්වන නිසා ඒගොල්ලෝ විද්‍යුත් තිනතාවෙන් ඉහළ මූල ද්‍රව්‍ය කියලා. මේ මූල ද්‍රව්‍යයන්ට ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගත්තාම එක් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගත්තාම ස්ථායි විඤ්ඤාසයට පත් වෙත හැකි. එහෙනම් 17 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය 16 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයන්ටත් වඩා විද්‍යුත් තිනතාවෙන් වැඩි. විද්‍යුත් තිනතාවෙන් වැඩිම මූල ද්‍රව්‍ය වන ෆ්ලෝරින් අයත් වන්නේ මේ කාණ්ඩයට. කාණ්ඩයේ පහළට යද්දී විද්‍යුත් තිනතාවය අඩු වෙනවා. ඇයි? කාණ්ඩයේ පහළට යද්දී අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන නැස්තිය මගින් දක්වන ආකර්ෂණය අඩු වෙනවා. පරමාණු කරය වැඩි වෙනවා. මේගොල්ලෝ අපිට වලතැගි පවතින්නේ කොහොමද කියලා. පවතින්නේ අපි එහෙම හදුවට අපි සැලකුවට සාමාන්‍ය ස්වභාව ධර්මයේ පවතින සංයෝග විදියට. ඒට හේතුව ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි නිසා. විද්‍යාගාරයේදී අපි බැලුවා තියෙන විදිය. ක්ලෝරින් F2 ඉපදව ගන්න උගාක අසීරුයි. ඔය විස්ථාපනයකින් ඉපදවන්න බැ විදුත් විච්ඡේදනයේ වගේ ශක්ති අධික ශක්තිය වෙන ක්‍රම ඕනේ භාවිතා කරන්න. F2 පවතින්නේ ෆ්ලෝරින් පවතින්නේ F2 විදියට. F2 පවතින්නේ ලා කහ පාට වායුවක් විදියට. මේක විශේෂයිතයි. ක්ලෝරින් පවතින්නේ Cl2 විදියට ලා කොළ පාටට හුරු විෂ වායුවක්. ක්ලෝරින් ආග්‍රහණය වුණොත් සුළු වශයෙන් හෝ විද්‍යාගාරයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී ඔයගොල්ලෝ ක්ලෝරින් සමහර ආග්‍රහණය වෙලා ඇති. සසන මාර්ගයේ දැවිල්ලක් හට ගන්නවා. අපි බලුවත් බ්‍රෝමින්. බ්‍රෝමින් සාමාන්‍යයෙන් තියෙන ද්‍රවයක් වශයෙන් Br2 ද්‍රවයක් වශයෙන් පවතින්නේ දුඹුරු පාටයි. රතු පාට හුරු දුඹුරු පාට ද්‍රවයක්. තාප කරාම වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා ඇති වෙනවා රතු දුඹුරු වායුවක්. සමහර වෙලාවට මේකට දුඹුරු වායුව කියලාත් කියනවා. අයඩින් අලු පැහැති කැට විදියට පවතින්නේ අලු පැහැති කැට විදියට විද්‍යාගාරයේදී මේ තාප කරොත් දම් පැහැති වායුව බඩපත් වෙනවා අප බලමු මේවා මේ රූප සටහන් කීපයක් දැන් බ්‍රෝමින් ද්‍රව අවස්ථාවේ ද්‍රව බ්‍රෝමින් පවතින ආකාරය දුඹුරු පාට හරි දුඹුරු පාටයි ඉතින් මේකට තමයි හරි දුඹුරු පාට කියලා කියනවා රතු කැලල භාවිතා නොකර අයඩින් අලු පැහැති ඝන කුඩු කුඩු වශයෙන් පවතින දිලිසෙන සුළු ස්වභාවය මේ කැටියට එකට පේන හින්දා අපට මේ විදිහට අලු තදර පේන්නේ තාප කරාම වෙනදී පහසුවෙන් I2 තාප කරාම වායු බඩපත් වෙනවා අපි කියන ඌර්ධපාතන වෙනවා දම් පැහැති වායුවක් ප්‍රතිසයිතයි අපිට පුළුවන් ක්ලෝරින් වල ප්‍රතික්‍රියාව බලන්න මේ කාණ්ඩේ මුල් ද්‍රව්‍ය අතර බොහෝ වෙලාවට අපි සලකන්නේ ක්ලෝරින් පිළිබඳව ක්ලෝරින් වල ප්‍රතික්‍රියාව බලුවොත් ක්ලෝරින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ආකාර තත්ත්ව දෙකකට ප්‍රතික්‍රියා කරනවා. සිසිල් තනුක අවස්ථාවේ පවතින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් NaOCl සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය හැදෙන්නේ. මේ සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් ඒ කියන්නේ NaOCl වලට විරංජක ගුණයක් තියෙනවා. මේ ද්‍රාවණයට අපි පොදු ආහාරයේදී කියන සමහරලාට මිල්ටන් ද්‍රාවණය කියලා.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උණු සාන්ද්‍ර අවස්ථාවේදී භාවිත කරොත් ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා NaClO3 සෑදෙනවා, NaCl සහ ජලය සෑදෙනවා. ඉස්සෙල්ලි කතා කරපු NaO සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන අවස්ථාවේදීත් උණු සාන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන අවස්ථාවේදීත් ක්ලෝරින් නේටයි කියන දෙකටමපත් වෙනවා. NaO සිසිල් තනුක අවස්ථාවේදී NaOCl හැදෙද්දි ඔක්සිකරණ අංකය ක්ලෝරින් වල වැඩි වෙනවා, NaCl හැදෙද්දි අඩු වෙනවා. ඒ කියන්නේ ක්ලෝරින් ද්විධාකරණයක ලක් වෙලා. උණු සාන්ද්‍ර අවස්ථාවේදී NaClO3 සාදනවා. එතෙන්දි ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය බිඳුවේ ඉඳලා දන පහට යනවා, NaCl ඉදරින එකට යනවා. නැවතත් ක්ලෝරින් ඔක්සිකරණයටත් ඔක්සිජන් ලක් වෙලා. ඒ කියන්නේ ද්විධාකරණයක ලක් වෙලා. අන්න ද්විධාකරණය සඳහා නැවත උදාහරණයක්. ක්ලෝරින් හයිඩ්‍රජන් එක වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඇත්තෙන්ම විසරිත හිරු එළිය ඇති විට සාදන HCl වායුව. මේට අමතරව ක්ලෝරින් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HOCl සහ HCl සාදනවා. මෙන්න මේ ගුණය නිසා ක්ලෝරින්ට විරංජක ගුණ ලැබෙනවා. අපි වර්ණවත් මල් පෙත්තක් වර්ණවත් රෙදි කැවැල්ලක් තෙත් කරලා ක්ලෝරින් වායු නිරාවරණය කළොත් මොකද වෙන්නේ? HOCl සාදන අර වර්ණවත් ද්‍රව්‍යයේ තියෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HOCl පහසුවෙන් වියෝජනය වෙනවා. HClු ප්‍රථමයෙන් මේ හැදෙන්නේ පරමාණුක ඔක්සිජන්. ටිකලාවක් යද්දි පරමාණුක ඔක්සිජන් එකතු වෙලා O2 අණු හැදෙන්න පුළුවන්. ප්‍රථමයෙන් හැදෙන්නේ පරමාණුක ඔක්සිජන්. පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍යයේ වර්ණයට හේතු වන සංයෝගයන් ඔක්සිකරණය වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට වර්ණය නැති වෙනවා, විරංජනය වෙනවා. මේ විරංජන ස්ථිර විරංජනයක්. ක්ලෝරින් මගින් නැති වෙන විරංජනය ස්ථිර විරංජනයක්. මේ විතරන්නේ මේ ක්ලෝරින් වලට මේ ගුණය නිසා විසපීජ නාශක ගුණයක් ලැබෙනවා. ජලයේ පිරිසිදු කිරීමේදී ක්ලෝරින් එකතු කරන්න මෙන්න මේ හේතුව නිසා. ජලයට ක්ලෝරින් එකතු කරාම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HOCl හැදෙනවා. එතෙන්ද නිදහස් වෙන පරමාණු ඔක්සිජන් මගින් විසපීජ විනාශ වෙලා යනවා. ඇත්තෙම සුද්ධ ජීවීන් ඔක්සිකරණය වෙලා යනවා. ලොකු බැක්ටීරියා අංශු නම් සෛල විත්‍ය ඔක්සිකරණය වෙන්න පුළුවන්. කුඩා අංශු නම් අංශුව පිටින් ඔක්සිකරණය වෙන්න පුළුවන්. නැසලනෝ මේ තමතරව මේ ක්ලෝරින්ට පුළුවන් එයාට පහලින් ඉන්න හැලජන සාදන ඍණායන අපි ඒවට කියනවා හේලයිට් අයන. ඒක පරමාණුක ඍණායන හැලජන සාදන හේලයිට් අයන ඔක්සිකරණය කරන්න බ්‍රෝමින් හදන ඍණායන බ්‍රෝමයිට් අයන ඔක්සිකරණය කරන්න පුළුවන් Br2 බවට. අයඩින් හදන ඇනායන අයඩයිඩ් අයන ඔක්සිකරණය කරන්න පුළුවන් I2 බවට. මේ ප්‍රතික්‍රියාව භාවිත කරන්න පුළුවන් අපිට මේ නිසා බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ් අයන හඳුනා ගන්න. බ්‍රෝමයිඩ් අයන අඩංගු ජලීය ද්‍රාවණයකට අපිට කරන්න තියෙන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සුළුපානයක් එකතු කරනවා. ඒකට කරන්න තියෙන මුලින්ම බ්‍රෝමයිඩ් අයන අඩංගු ද්‍රාවණය පරිශනාලයකට අරගෙන ඒකට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් එකතු කරලා ක්ලෝරින් දියර එකතු කරලා හොඳින් සලවනවා. සෑදෙන Br2 බ්‍රෝමයිඩ් අයන Br2 වලට පත් වුණාම මේ Br2 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් නැත්නම් ක්ලෝරෝෆෝම් වගේ භාවිත කරන්න පුළුවන්. අපි වර්තමානයේ බහුලව පාවිච්චි කරන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල මේ Br2 දිය වෙනවා. දිය වුණාම Br2 දිය වුණු කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ස්තරය CCl4 ස්තරය මොකද වෙන්නේ? තැඹිලි පැහැයක් ඇති ගන්නවා. අර ද්‍රාවණය බ්‍රෝමයිඩ් අයන වෙනුවට ජලීය ද්‍රාවණය අයඩයිඩ් අයන පැවතියනම් අයඩයිඩ් අයන පත් වෙනවා I2 බවට. I2 දිය වුණාම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ස්තරයේ කාබනික ස්තරයේ කාබනික ස්තරය දම් පැහැති වෙනවා. හඳුනා ගන්න පුළුවන් අපට. හෙලයිඩ් අයන හඳුනා ගැනීමේ පරීක්ෂණයක් විදියට. අපි ඊට පස්සේ බලුවත් හයිඩ්‍රජන් හෙලයිඩ් පිළිබඳව හයිඩ්‍රජන් හෙලයිඩ් වල කාණ්ඩ දිගේ පහළට යද්දී HX බන්ධනය හයිඩ්‍රජන් හැලජන් බන්ධනය දිග වැඩි වෙලා බන්ධන ශක්තිය අඩු වෙනවා. බන්ධන ශක්තිය අඩු වෙද්දී මොකද වෙන්නේ? ඒ බන්ධනේ බිඳී යෑම හැකියාව වැඩි වෙනවා. මේ නිසා හයිඩ්‍රජන් හෙලයිඩ් කාණ්ඩ දිගේ පහළට යද්දී හයිඩ්‍රජන් ධන අයන නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ කාණ්ඩ දිගේ පහළට යද්දී මොකද වෙන්නේ? ආම්ලිකතාවය වැඩි වෙනවා හයිඩ්‍රජන් හෙලයිඩ් වල බන්ධන දිග වැඩි වීම නිසා. මේ තමතර මේවා තාප ක්‍රම ව්‍යෝජනය කරන්න පහසුයි. HF නම් තාප කරලා පහසුවෙන් ව්‍යෝජනය කරන්න බෑ. ඇත්තටම ව්‍යෝජනය කරන්න බෑ කියලා අපි කියන්නේ. HCl උත් ව්‍යෝජනය කරන්න බෑ කියලා කියන්නේ. HBr, HI වගේ ඒවා ව්‍යෝජනය කරන්න පුළුවන්. HF ඇත්තටම අපි සලකන්නේ දුබල ආම්ලයක් විදිහට.
සෙසු හයිඩ්‍රජන් හැලයිඩ් වලට සාපේක්ෂකව දුබල ආම්ලයක් විදිහට සලකන්නේ කවුද? HF. HCl, HBr සහ HI කියන ආම්ල ජලයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙනවා. අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනයන් ලබා දෙනවා. අප්‍රතිවර්තීව සහ ස්වයං සිද්ධව අයනීකරණය වෙනවා. මේ නිසා අපි කියනවා ප්‍රබල ආම්ල කියලා. මේ අතරනොත් ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා කාණ්ඩ දිගේ පහළට යද්දී හයිඩ්‍රජන් හැලයිඩ් වල. එයි මේ හයිඩ්‍රජන් ධනයන් නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙලා. ඇයි හේතුව? බන්ධන දිග වැඩි වෙලා බන්ධන ශක්තිය අඩු වෙලා. ඒ නිසා ක්ලෝරින් සාධන ඔක්සෝම්ල කීපයක් අපි බලුවොත් HOCl, HClO2, HClO3, HClO4 මේ ඔක්සි අම්ල සියල්ලම මෙතන තියෙන ඔක්සි අම්ල සියල්ලම ඒක වාෂ්මික අම්ල. ඒ කියන්නේ හයිඩ්‍රජන් දාන එකයි ලබා දෙන්නේ. මේ නිසා මේ ක්ලෝරින්ට සම්බන්ධ වෙච්ච OH කාණ්ඩ එකයි පවතින්නේ. සෙසු ඔක්සිජන් පරමාණු දාන්නේ අපි බොහෝ ලාට මේ ද්විත්ව බන්ධන වලින්. මේ ඔක්සි අම්ල වලත් ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ආම්ලිකතාවය වැඩි වෙනවා. ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය වැඩි වෙන්න මොකද වෙන්නේ? විද්‍යුත්ිනතාවය යාගේ වැඩි වෙනවා. ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී යාගේ ඉලෙක්ට්‍රෝන අහිමි වෙලානේ. ඔක්සිකරණ අංකය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන අහිමි වෙලා. අහිමි වෙනකොට වෙන කෙනෙක්ගෙන් ගන්න කැමැත්ත වැඩිනේ. වැඩි වෙනකොට විද්‍යුත්ිනතාවය මොකද වෙන්නේ? වැඩි. එතකොට H ධනයන් දාස් වීම හැකියාව වැඩි වෙනවා. මීට අමතරව මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමති. ඒ කියන්නේ වෙන කෙනෙක්ව ඔක්සිකරණය ලක් කරන්න කැමැත්ත වැඩි. ක්ලෝරින් වල ඔක්සි අම්ල වල ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය වැඩිවත් මොකද වෙන්නේ? ඔක්සිකාරක ගුණය සහ ආම්ලික ගුණය වැඩි වෙනවා. සංසන්දකන විභාගයේදී MCQ එකේ එහෙම තියෙනවා. අපිට විද්‍යුත්ිනතාවය සහ එන ඔක්සිකරණ අංකය පදනම් කරගෙන මේක විස්තර කරන්න පුළුවන්. මතක තියාගන්න පුළුවන්. අපි ගත්තොත් 15 වන කාණ්ඩේ මේ ක්ලෝරයිඩ් ගැන සාකච්ඡා කරත හැකි. මම මෙහෙමක දැන් ක්ලෝරින් ගැන සාකච්ඡා කරේ. ක්ලෝරින් 15 වන කාණ්ඩේ මූලද්‍රව්‍යත් සමග ක්ලෝරයිඩ් හදනවා. මේගොල්ල ජලයට දැම්මහම, ඒ කියන්නේ 15 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය සාධන ක්ලෝරයිඩ් ජලයට එකතු කරාම ජල විච්ඡේදන ලක් වෙනවා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේගොල්ල කැඩෙනවා. අප බලමු මේගොල්ල ජල විච්ඡේදන සිදු වෙන ආකාරයන්. 15 වන කාණ්ඩේ මූලද්‍රව්‍යයන් ජල විච්ඡේදන ලක් වන ආකාරයන්. පාලසන කාණ්ඩේ මුලදාග අතරින් නයිට්‍රජන් සාධන NCl3, ෆොස්ෆරස් සාධන PCl3, PCl5, ආසනික් සාධන AlCl3, ඇන්ටිමනි සාධන SbCl3, විස්මත් සාධන BiCl3. NCl3 ප්‍රතික්‍රියා කරොත් දලයත් එක්ක හැදෙන ඇමෝනියා සහ HOCl, HOCl නැවත කැඩෙන්න පුළුවන් HCl වලට එහෙම පහසුවෙන්. PCl3 දලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H3PO3 සෑදෙනවා, HCl සෑදෙනවා. ඒ වගේම PCl5 දලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H3PO4යි HCl සෑදෙනවා. ආසනික AlCl3 දලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H3SO3 HCl සෑදෙනවා. ආසනිකයි ෆොස්ෆරස් වල බොහෝ දුර සමාන ලක්ෂණ පවතිනවා. සමාන ලක්ෂණ පවතිනවා. මේ නිසා තමයි ආසනික ඇත්තෙම මිනිස්සුන්ට බොහෝ ලාට විස වෙන්නේ. මොකද SO4 3- අයනයි ෆොස්ෆේට් අයනයි මිනිස්සු රුන විසින් වරදවල පටලවල හඳුන ගන්නවා. SbCl3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා SbOCl සහ HCl. මෙන්න මේ SbOCl කියන්නේ සුදු ආක්ෂේපයක්. ඇන්ටිමනි ඔක්සික්ලෝරයිඩ් SbOCl සුදු ආක්ෂේපයක්. මේක ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක්. SbCl3 වල ජලය එකතු කර විටදී SbOCl උයි HCl උයි සෑදෙනවා. නැවත SbOCl වලට HCl එකතු කරොත් අපි මොකද වෙන්නේ? ආපස්සට ගිහිල්ලා හැදෙන්න පුළුවන් SbCl3 ජලයයි. ඒ කියන්නේ SbOCl කියන සුදු අවක්ෂේපයට අපි ජලය එකතු කරොත් SbCl3 කියන ද්‍රාවණ ජලය එකතු කරොත් SbOCl කියන සුදු අවක්ෂේපය හැදෙනවා. SbOCl කියන සුදු අවක්ෂේපයට අපි HCl එකතු කරොත් ඒ දිය වෙලා ගිහිල්ලා SbCl3 හැදෙනවා. මේ ඇන්ටිමනි වගේමයි බිස්මතුත්. බිස්මත් වලට ජලය එකතු කර විටදී සෑදෙන්නේ බිස්මත් ඔක්සික්ලෝරයිඩ් HClu. නැවත වරක් බිස්මත් ඔක්සික්ලෝරයිඩ් වලට HCl එකතු කර විටදී මොකද වෙන්නේ?
බිස්මත් ඔක්සික්ලෝරයිඩ් කියන සුදු අවක්ෂේපයේදී වෙලා බිස්මත් ට්‍රයික්ලෝරයිඩ් සාදෙනවා. එහෙනම් අපිට පේනවා මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවන් කියලා. අපි ඊට පස්සේ දහාට වර කාණ්ඩේ මුල් දැව බැලුවත් මේ මුල් දැව ගැන සාකච්ඡා කරන්න දෙයක් නැති තරම්. ඇයි? දහාට වන කාණ්ඩේ මුල් ද්‍රව්‍ය අපි හඳුන්වන උච්ච වායු කියලා. මේගොල්ලොන්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරලා පවතින්නේ. මේක නිසා අපට ප්‍රතික්‍රියාවන් සහභාගී වෙන්නේ නැති මුල් ද්‍රව්‍ය නිසා හඳුන්වන්න පුළුවන්. මම පොදු විඤ්ඤාසයක් පෙන්වුවේ නැත්තේ හීලියම්ට තියෙන එක විඤ්ඤාසයක් සෙසු ආයත තියෙන්නේ වෙනත් පොදු විඤ්ඤාසයක්. මේ නිසා මම පොදු විඤ්ඤාසයක් පෙන්වන්න නොගියේ. මේවල ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුයි. ප්‍රතික්‍රියාශීලීත්වය අඩු නෙමෙයි, ප්‍රතික්‍රියා කරන්නේ නැහැ උච්ච වායු. ඒත් අපි ගත්තොත් මේ සෙනොන් මෑතක සොයාගෙන තියෙනවා ප්‍රබල තත්ත්ව හමුවේදී ෆ්ලෝරීන් වගේ විද්‍යුත්ිනතාවෙන් ඉතාව වැඩි මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරලා XCF2, XCF4, XCF6 වගේ සංයෝග සාදනවා. ඒත් ප්‍රබල තත්ත්ව යටතේ අපි පීගොනුවේ අවසාන කාණ්ඩයත් මේ වෙනකොට සාකච්ඡා කළ අවසානයි. බලමු මේට අදාළ පුංචි ප්‍රශ්නයක්. අපි NH4 CO3, ඒ කියන්නේ ammonium carbonate, ඒ calcium carbonate උයි ඝන මිශ්‍රණ ඝන දෙකක් වෙන වෙනම තියෙනවා නම් කොහොමද මේ දෙන්න වෙන් කරලා හඳුනාගන්නේ? අපි හිතමු මේකට අපිට විභාගයේ සපයලා තියෙන්නේ කොන්දේසියක් හැටියට තාප කිරීම පමණයි. රසායන ද්‍රව්‍ය සපයලා නැහැ. කොහොමද? NH4 CO3 දැරෙන් තාප කරොත් සෑදෙන්නේ ඇමෝනියායි කාබන් ඩයොක්සයිඩ් ජලයයි. එතකොට මොකද වෙන්නේ? මුළු සංයෝගයේම තාප යෝජනයෙන් පද්ධතියෙන් ඉවත්ලා යනවා. ඝන ඵලයක් ඉතුරු වෙන්නේ නැහැ. කැල්සියම් කාබනේට් තාප යෝජනය කරොත් මොකද වෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් උයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. කැල්සියම් ඔක්සයිඩ් ඝන ඵලයක්. එතකොට ඒක ඉතුරු වෙනවා. වාසිය ගඳුල නැත. ඒ වගේම අපිට පුළුවන් VACL2 ජලීය ද්‍රාවණයකුයි MgCl2 ජලීය ද්‍රාවණයකුයි වෙන් කර හඳුනාගන්නේ කොහොමද? අපිට දීලා තියෙන කොන්දේසියකට සල්ෆියුරික් එකතු කරන්නේ විතරයි. ජලීය සල්ෆියුරික්. මැග්නීසියම් සල්ෆේට් ජලයේ හොඳින් ද්‍රාව්‍යයි. හැබැයි බේරියම් සල්ෆේට් අවක්ෂේපයක්, සුදු අවක්ෂේපයක්. හඳුනාගන්න පුළුවන්. මැග්නීසියම් නයිට්‍රයිඩ් උයි Mg3N2 උයි මැග්නීසියම් නයිට්‍රේට් උයි සපයලා තියෙනවා. MgNO3 2 උයි. කොහොමද හඳුනාගන්නේ? ඝන සාම්පල. දැන් තියෙන ජලය සහ නෙස්ල ප්‍රතිකාරක විතරයි දීලා තියෙන්නේ. මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 වලට ජලය එකතු කරාම ඇමෝනියා නිපද වෙනවා, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නිපද සෑදෙනවා. ඇමෝනියා වලට නෙස්ල ප්‍රතිකාරකයෙන් පොඟ වූ පෙරහන් පත්‍රයක් නිරාවරණය කරාම දුඹුරු පාටක් ඇති වෙනවා. හැබැයි මැග්නීසියම් නයිට්‍රේට් MgNO3 2 වලට ජලය එකතු කරාම මේ විදිහට ඇමෝනියා නිදහස් වෙන්නේ නැහැ. මේ විදිහ ආකාබන රසායන ඇතුළත පස්ස තියෙනවා. අපිට සාකච්ඡා විභාග ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඊට මේ සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියේදී නිරීක්ෂණ පාඩම් වලදී, පාඩම් මාලා වලදී පීගොනුවේ යටතේ අපි බොහෝ දේ සාකච්ඡා කරා. මේ දූදරුවෝ පාසලේදී ඕලෝ එන උපකාරක පන්ති වලදී සහ පාසල් විද්‍යාගාරයේදී ලබාගත් දැනුමත් සමග මේ දැනුම ප්‍රතිබද්ධ කරගත්තොත් මං හිතන්නේ විශාල ප්‍රයෝජනයක් ඇති. අපි ඉදිරියේදී කර්මාන්ත රසායන පාඩම යටතේ අකාබන රසායන කර්මාන්ත රසායනට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊට අදාළ කොටස් කොහොමද දෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.